Rahman. පොලන්ත ජාතික වෛද්‍යවරයෙකු වූ රෙලීගා තම උසස් අධ්‍යාපනය 1966 දී නිම කරන ලද්දේ වර්සර්ව වෛද්‍ය විද්‍යාලයේනි. 1981 දී වෛද්‍ය විද්‍යාව වෙනුවෙන් දර්ශන ශූරී උපාධිය හිමි කරගත් ඔහු මානව සංහතියේ අභිවෘද්ධිය උදෙසා නව සොයා ගැනීම ඔස්සේ පියමනින්නට විය. යුරෝපයේ ධනවත් රටවල අතර පසකින් සිටින පොලන්තය ජනයා වෙනුවෙන් තමා උකහාගත් අධ්‍යාපනය ඵලය බෙදා දීමට ඔහු සූදානම් විය. 1987 වන විට ලෝකයේ වෛද්‍ය විද්‍යාව අදතරම් දියුණු මට්ටමක් නොතිබිනි. විශේෂයෙන්ම ඉතා අඩු පහසුකම් මැදියේ දිවි ගෙවූ පොලන්ත වැසියාට එය බෙහෙවින්ම දැනෙන්නට විය. වෛද්‍ය රෙලීගා තමන්ට හිමිව තිබූ පහසුකම් ගැන නොසිතා පොලන්ත ඉතිහාසය වෙනස් කිරීමට සූදානම් විය. ඒ වෙනුවෙන් අවසි මානව සම්පත පමණක් ඔහු වෙත පැමිණෙන තෙක් ඇඟිලි ගනිමින් සිටියේය. තම අරමුණ වූයේ හදවත් රෝගී තත්ත්වයෙන් මිය යන මිනිසුන්ගේ ජීවිතය පිදීමයි. ඔහු තුළ වූ නොනිමි ආශාව සඵල කර ගැනීමට එක් දිනක් රෝගී ඔහු වෙත පැමිණියේය. අවසානයේ දෙපාර්ශ්වය මත එකඟ වූ පරිද්දවන්ත ශල්‍යකර්මීට ඔහු සූදානම් විය. වෛද්‍ය රෙලීගාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ වූ ශල්‍ය කර්මය පැය 23ක් තිස්සේ අඛණ්ඩව ඇදී ගියේය. අවසානයේ අතිසාර්ථක ලෙස පොලන්ත වෛද්‍ය ඉතිහාසයේ රන් අකුරින් ලියවෙමින් එකී උත්සාහය මල් පැලගැන්වුණි. ඉතා වෙහෙසකර පැය 23ක ශල්‍ය කර්මය තුළ අඛණ්ඩ සේවය කළ වෛද්‍ය රෙලීගා තම උත්සාහය සාර්ථක වූ බව පවසන විට තම සහයකින් අධික වෙහෙස නිසාම වැටුණු වැටුණු තැන්වල නිදිසෝය විඳිමින් සිටියේය. හදවත් සැත්කමට භාජනය වූ රෝගියා ඉන් පසුව වසර 30ක් ආයු වළඳා 2017 වසරේදී මිය ගියේය. 2009 මාර්තු 8 වනදා සැත්කම සිටුබල වෛද්‍ය රෙලීගා මිය ගිය අතර දැඩි අදේවවාදියෙකු වූ ඔහුගේ මළගම කිසිදු ආගමික චාරිත්‍රයක අනුව සිදු නොකළ අතර ඉල්ලීමකට අනුව විශාල ජනකායක් මැදේ වෝසේවෝ නගරයේ සිදු කළේය. එම අවමංගල්‍ය උත්සවය සජීවීව එරට රූපවාහිනිය විසින් විකාශනය කළේය. මෙම ඡායාරූපය ගන්නා ලද්දේ ජේම්ස් ස්ටාෆීල්ඩ් විසිනි. 1987 දී නැෂනල් ජියෝග්‍රෆි සඟරාව විසින් ලෝක ඉතිහාසයේ වඩා වැදගත් ඡායාරූප 100ද මෙය එක් කර තිබුණි.